එනත්තම් CPR එමෙත ඔබ සෑමම දන්නවා හෘදයේ වස්තුව නැවතුනහම කරන්න ඕන දේ. සමහර වෙලාවට දන්නේ නැතුවත් ඇති. නමුත් ඔයගොල්ලෝ දැකලා ඇති සමල්ලාට විවිධ සමහර චිත්‍රපටි වලින් එහෙම පේනවා අපි සමල්ලා දැකලත් ඇති. මේ රෝහල් වල අපි අපු කුහරය අත් දෙකෙන් මෙහෙම තද කිරීමක් තිරපමක් ලබා දී ඒ රෝගියාගේ නැතිවීමට යන ජීවිතය අලිත් රැක ගැනීමට දරන උත්සාහය. ඉතින් මේ සම්බන්ධව අපි වෙනම අංශයක් පිහිටවත් තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුරටත් විස්තර කතා කරන්නට මම වෛද්‍ය විමුතු ගුණසේන අපේ නිවේදන විශේෂඥ වෛද්‍යතුමාට ආරාධනා කරනවා. ડોક્ટર එම්මේ දැම්මේ වෙයි. නිර්වින්දන දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය රාජ්‍යාංශයේද නැත්නම් මේක වෙනම සොසයිටි එකක්ද? ඔව් මේක ලියාපදිංචි කරලා තියෙන කෙලින්ම රජයට සම්බන්ධ නැහැ. නමුත් රජයේ ලියාපදිංචි ආයතනය මේක සම්බන්ධලෑම සියලුම දෙනා නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරු මේ බහුතරයක් රාජ්‍යාංශ සේවය කරන්නේ. මේ නෝ රාජ්‍යාංශයේ කුච්චරක් සේවයේ ඉදලා ඉන්නවද? නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ආසන්න වශයෙන් මම හිතනවා 150 200 අතර ප්‍රමාණයක්. මොකද මේ සංඛ්‍යාව දින දින අඩු වැඩි වෙනවා. සමහර අය රට අතහැර යනවා, සමහර විශ්‍රාම යනවා, සමහර අලුත් එකතු වෙනවා. ඒ ආසන්න වශයෙන් 150 200ක් වගේ තමයි ඉන්නේ ප්‍රමාණය අතරම මදි කියලා තමයි කියන්නේ. දැන් කොළඹ මහරෝවල පිළිකාරෝවල ආශ්‍රිතව ඔබතුමාගේ නම් කියරුණා. මේ නිර්වින්දන වෛද්‍ය භූමිකාව බොහෝ වෙලාවට මොකද මානසික අංගඩ රෝහල ඒ කියන්නේ දඩබ්බර තත්වයක් තුළ මානසික විකෘතිතාවයන් තුළ දඩබ්බර හැසිරීම නිසා නිර්වින්දන කරන අවස්ථා තියෙනවද? මම හිතන්නේ අපි ප්‍රධාන වශයෙන් නිර්වින්දනය සිදු කරන්නේ ශල්‍යකර්ම සඳහා. ඊට අමතරව ඔබ කියූ එම මානසික සම්බන්ධ රෝගීන්ගේ පාලනය කිරීම සඳහා නෙවෙයි අතරම ඔවුන්ගේ තිබෙන සමහර රෝගී තත්ත්වයන් සඳහා අපි ECT නමින් ප්‍රතිකාරයක් ලබා දෙනවා. ඒක පාලනය කිරීමක් නෙවෙයි ඔවුන්ගේ තිබෙන විෂාදය වැනි තත්ත්වයන් නැති කිරීමට දැන් ප්‍රතිකාරයක්. ඒකෙදී යම්සි විද්‍යුත් තරංගයක් ශරීරයට ලබා දිය යුතුයි. ඒ සාමාන්‍ය තත්ත්වයට දෙ කරන්න බෑ. ඒක රෝගියාට අපහසුයක්. එවැනි අවස්ථාවේදී අපි සහාය දෙනවා නිර්වින්දනයට ලක් කිරීම. නමුත් රෝගියා පාලනය කිරීමට නෙවෙයි.